පරණ සිින්දුවත් දාගෙන මේ වගේ නිස්කලංක තැනකට ඇවිල්ලා අහනකොට එක දැනවා මාර විදිහට බං ඔය මේ දැන්තියන මේ ජිංගිපිරි සිින්දුවක් ඇත බං මේවා ලව්ගේම හොදටම දැනවා මේ සිින්දුවානකොට මේ ඔහේද මෙ හැම කොස් ගෙඩියකු කරේ දයාගන්න ම අව හම්බෙන්දයි ඕවා හම්බෙන්න්න අහවල් දේකටයි අර අපි වෙනද කරන කොස්කහ තියන්න බං ඇලපල්ලේ ඔවා මොරු කොස් ගෙඩියක් කඩාගත්තා ඒ ගැරගෙන අම්මගේ රුපැද දක්කිල්ල දිය මානේ මේ ඇතන මේ රත්තරන් ගන්න දියන්න කොත්තට විඩුවට දෙසිය කිල්ලා දෙන්න දෙසිය ොතර පැල දී ඒ කැනෙවේ මට සතුරි හම්බුණගේ හං කොලාගති චුත්තක්ේ කරක හ අනේ මේ ඉන්නව දන්න හොඳී හොදින්නන්ද කියලා දන්න නැහ මන්දක්ක ඔන්න හොස්පිටල් එක ඉදන් එලිටෙනවා ඒයි දන්න එයාට හොඳට දැනෙන්ට ඕනේ හොඳටම දැනෙන්ට ඕනේ බඩේ කැක්කුමක් හැදුනම් ඇයි බංගිතින් එහෙම කියන්න එහෙම කියන්න ඇයි කියන්නේ ගිය පෝයට දන්සල් අඳින්නගේ මාත් එක්ක නේකි ඔව්ව් මාව අතරමං කරලා තනි කරලා තෝ ගියාඒකි තක්ක දන්සල්ල රිබං මමට ගෙන තුන්නනේ කොහමරේ දන්සල් සීයකට වඩා වඳන්න ගියා කෝස් දෙල් කඩල බීම සව් ඔය හැම නොකී නොකී හැම දෙයම බිව්වනේ කෑවනේ මොකා කරි විස වෙලා බං විස කියන්න ඔය බඩය ජීනය හැදිලා සඳුනට බඩයකුමක් හැදනොය වගේම සති දෙකක් ජීවනී ඇද කොල්ලෙක් බම රෑට රෑට ගෙදත්ත මා තවත් එක තුනම් මාවන තෝත් එක්ක පන්ති යන්න කියලායි පාඩන් කරන්න කියලයි මා අත්තදගෙන එකට දෙක මගේ ආදරේ ඒක හොඳයි ඔය සති දෙක තුළදී කොමරි කවුට් මන්දේ මිස් කරන්න බෑයි කියලා බාවින මයි සඳුනේ දා පන්තිර ගියා මෙන්න මේකට බඩයක්ම වැඩි වුණා ගියාන් කොම්ති ඉති කක්කටිකත්ත බෑක පුරුවගත්ත ගෙදරම එහෙම මං කිය මංගේ මීටියන මගේ දැකෙත් පුරුණ උඹ ඒකනෙමේ උතින් ඔය පන්ති සිරන කොල් ලැට් එක ඒකට එක්ක ඇන්න බැවකිව ලැට් එක ඒකට එක්කන් ඇන්ඩ යකෝ මං ඒකට ගෙනින්ති නැත්ති බයි කියලා දන්නවාද නෑන පිවිතුර ආදරේ ඒහින් දමං ඉතින් පිවිතුරු ආදරයට කක්කටක පුරෝගත්ත බෑක කොල්ලෙක් යවා අර පහුවදා ඒක තමත්තක වැෑක කක්ක කනාවේ පත්ෙකු කෑව ඒකට ඔක්කොම අමතකයි ඒකට අමතකුණාට මට කවදාවත් අමතක වෙන්න දෙ දෙයක්ත්ති නොබ ඒස්තන සඳු නිධන සුගත් පට මයුක ගාගත්ත ගාගත්තේ ඇවල්ලක ගුණය ඉන්න පන්සි අදුන ඌට ඔක හරක් කොල කුඩිගහනනේ ඒකගෙන යකට රප් කරලා 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 ගිනියන්ට පිටේ යන්න නෙම නිදනෙස් කියලා එහෙව් ආදරය කොල්ලෙක් මම පරයා දැනවාේ ආදරේ ඕකිට පලපන් රජයේ ස්පිරිතාලවල්ලට බඩ ගාලා බඩ ගාලා බෙහෙත් උන්ඩු වැරගෙන බඩ අමාරුවට බඩ අමාරු දෙපටින් යනකට මේ සුගත් ගැන ඕකට මතක්කේ සුගත් කවුද කියන දේ ගැන හද කිවේ රජයකගෙන කියන්නේ අර ත්‍රීගුණා මලේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකක් ඇතුර ඉදන් ආයෝකෝ කොල්ලත් එක්ක තම්මට සිරි කොල්ලගේ කාරක කිරිම කිරිට ඔයෙක්කගේ යකු අපි දෙන්නට කොත්තර වැඩ කරත් ඒ වගේ කාරකක් ගඩ්ඩ පෙරවිෙනවා මේ හලකන් හතටම නෑ ඒ වගේ කාරකක් ඒවිතර නෙවේ තෝ මෙතන මේ ස්තල සිතරට ගාගර ඉන්න කොල්ල මෙන්න මේ අත පුරාම ගහගෙනන්න අයකෝ සතුනගේ මූුණ හරියට ඒක මූුණ මේක අල්ලවලාගේ ඇට එක නැත්තුව සටුනිට මම ආදරය කියලා හරාටක් ගහල තියෙනවා
උඹමන ආදරයක්ද බා මේ කවුරු හරි එවුවොත් මේ ස්තන ඒ කියන්නේ මොකද්ද කියලා මේ මං කියනවා සිරිමල් දන්න සුගත් කියලා මම යාළුවා නැත්තම් බෑ බා ලැජ්ජයි ඕකිට බඩයන්ට ඕකිට බඩයන්ට මං කම් මේ කොකිනේ තොපේ ආච්චිගේ ගහගන්න ආච්චිගේ අම්මට කියන්න මේ කඩම් ඉඳන් යන්නේ ඒ උබලගේ දෙට හානියක් නැද්ද බා හානිය අවු බං ඔන්න ඔය ගමට අලි බැහැලා ඊයරේ ඒක දන්නවා බං මාය අපොච්චයි කොමාරි ගෙදර රැක්ක බං පැලත් රැක්ක ආය අලියට දෙයක් කූඹියටවත් එන්න දුන්නේ නැ පන්දන් ගහගෙන පැල රැක්කේ කිසිම හානියක් නැ ඉතින් මාය අපොච්චිත් එහෙම තමයි එල්ලි වෙනකම්ම රැක්ක හැබැයි ඉතින් පැල චප්ප චොරස් කරලා බා මේක නම් මේ කඩාවැටෙන්න ඕනේ මෙන්න තිබ්බේ පණුවම කීදනේ පණුවනේ වේහම කීදනේ කහලා තිබ්බද බා ඔව් ඔව් අලියාගේ පොකේ ඇදලා තමයි ඒක වැරලා තින්නේ බිමට ඒකනේ ගමේ කාටද දන්නේ තව ආහන තියෙන්නේ බා සතුනිට සතුනිට සතුනිලගේ චප්ප චොරස් කළා පාගල උළු වේම හැම තැනම නෑ නෑ ඔව් මරු මරු කිව්වට මම මේ සතුනිටත් මුකුත් වෙලා නෑ පවුලේ කාටවත් කිසිම කරදරයක් වෙලා නැහැ. මම මේ තුවන්නේ පරාල් ටික අදින්න දෙන්න කිව්ව මට පණිවිඩයක් එවුවානේ. කමන්නෑ කමන්නෑ. ගෙදර කාටවත් කරදරයක් නැතුණාට ගේ චප්ප කරලානේ. ඔව් ඔව් ඔව්. දැන් හොඳයි. මිනිසුන්ගේ කරදරයක් වුණාම උන හිනා වෙන්න හොඳ නැහැ. ඒත් මට හිටියා හිනා යනවා. මේ ඔබට මතකද ගිය පාර හේන් කාලේ ගමට අලි වැදුනානේ. එතකොට ඔය සඳුන්ලාගේ ගෙවල් පැත්තර අපි ගෙවල් පැත්තර අලියාවනේ බා මට මතකද අපි දෙන්නම ගිහිල්ලා උන්ගේ ගෙවල් රැක්කා මතකයි මතකයි පන්දන් ගහගෙන හරිද අල්ලි වෙඩි ගෙදර තිබ්බේ වතරේ කියාලේ මට මතකයි ඔබට මතකයි ඔය ඒ දවස්වල ඔය ගෙවල් වලට කීරීමක් එන්න දුන්නාද අපි නෑනේ අපි රැක්කනේ නෑ නෑ අපි ගෙදර එනකොට අපේ වහලවල්වත් තිබ්බේ නෑ තාප්ප නෑ මුකුත් නෑ අපේ අම්මලා හිටියකෝ පාන්දලේ මට එතකන් ගැහුවා විතබං එහෙම දෙයක් කරපු සුගත් ඒකිට අමතක වෙයිද මන්නම් ගැන අමතක කරලා ඉන්නේ ඕකිට දැන් තේරෙයි තුමාන දෙක තුනක් මේ එළියේ ඉඳ ගියාම දැන් මම හිතන්නේ පිටින් නැතුව දිනේ අනේ නිකන් පලයි යන්න පිස්සු නෙවෙයි මම පරාල ටික ගන්න එන්න කිව්වා යකෝ ගෙදර බඩු මුට්ටත් එන්නම් කිව්වා යකෝ උඹට ඕවා දීලා ඉවරලා උඹට හිඟා කට තමයි වෙන්නේ පිස්සුද බං උගේ කොල්ලා අන්නේ හැ ගමෙන් අලි වැටක් ගහලා තාප්පයක් ගහලා තොට්ටු දෙකේ ගෙදරකුත් හතලා දීලා එහා පැත්තෙන් අලියාවොත් කුරතලයට අපි කරන්න කුඩු කහ දින තියනේ නිකම් පලයන් බයන්න ඌ පට්ට සල්ලිකාරයෙක් අකෝ මම බයි ගන්න එපා බොයට ලෑ වක්ද මොස්බෙට් හරහා පුළුවන් ක්‍රිකට්, කබඩි, ෆුට්බෝල් වැනි ක්‍රීඩා සඳහා සජීවී පුරෝගතනයක් කරලා මුදල් තියාග දෙනවා. ඒ වගේම ආණ්ඩාර බහර්, ක්‍රෑෂ් එක්, ජෙට් එක් පොකර් වැනි ක්‍රීඩා රාශියක් මෙහිදී පිරිනැමෙනවා. ඔයා මේ හරහා කටයුතු කරනකොට ඔයාට ඇතුළත් ගැටලුවක් විසඳා ගැනීම සඳහා පැය 24 පුරාවක්ම ඔයාට සහයෝගය ලබා දෙන පාරිභෝගික සේවා කණ්ඩායමක් මෙහි තිබෙනවා. ඔයාලා මේකත් සමග ලියාපදිංචි ජීවන කැමති නම් මම දාන ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙලා මම ධන ප්‍රවර්ධනයේදී භාවිත කරන්න. කොහෙද බම් මේ යන්නේ හැම තැනම මේ මුලිච්චියන්නේ පෙරේ දෙක ඔය යකෝ අපේ ගෙදර මේ පාර තියන්නේ තෝනකෝ මේ අසම් මුල්ල නෑර හැම තැනම කල්පනා කර කර ඉන්නේ මීමින්නා 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 තමයි සීයා සීයා තොපේ ආච්චි තමයි පෙරේති ආච්චි කිව්වා මතක් උනේ ආරංචිද වැඩේ ආරංචි ආරංචි කොහමද ආරංචි උනේ මගදී එනකොට සතුනි හම්බුණානේ මට වැල්ලා හින්නක් වගේ අඩනවා ඉතින් ඔය ලගම හිටියනේ බං ආච්චි ඔය ඉපදුණු දවසේ හිටා. අවස්සලා යවම් මලගෙදර. මොන දේ වුණත් බං මලගෙයක්නේ. ගිහිල්ලා ඔය පොඩ්ඩක් මේ ඉඳලෙව ලෙමු. මගේ හිතේ ඔය තරහ මරා නෑ බං. ඒක හොදයි ඒක හොදයි. ඔබ හිත හොදයි කියලා මම දන්නවනේ බා. ඔබට කියන්න ඔය සඳුනුගේ සීය නැතුණ වෙලාවේ. කාලේ වෙන කෝල් එක දුන්නේ මට. දුවගෙන ගියේ ගෙදරට. සීය නැතුණේ කකුල් එක. ඌ ඇයිද මම හිටියනේ හුස්ම යනකොට. කතා කරා 119 එකට ආවක 119 එකට කතා කරලා සීයා පොලිසියට දෙන්න අනම යනුව අරද ආලම යනුව ආ බෑන් එක පැටවුවා ඉස්පිරිතාලේට ડોක්ටර් ආම්මුණා ග්‍රාමදේව මාත්‍යම්මුණා ඔපෙන්න සාදී ගත්තා මරණ සාදී ගත්තා
එම්බම් කරේ යකෝ සීයෝ. එම්බම් කරේ නෑ අර එම්බම් කරන එකට ගල්බාගයක් දුන්නා ඊට පස්සේ එම්බම් කරන එක ඉක්මන් කරා. යකෝ ඒකට දෝ අර මල ගෙදර හැමතැනම ගියේ මම සීයෝ එම්බම් කරේ සතුනක සීයෝ මම එම්බම් කරේ කියලා බදා කරත් ඇඩුවා. මේ දවස්වල යකෝ ලව් එකට කළම ගියාද? ඔව් ඒක එහෙම කිව්වේ. දැන් බලපංකෝ ඊට පස්සේ දැන් ඔය කොඩි කොඩි කොන තියෙන කොඩි කොනේ මෙම කැපුවේ. ඔය කැපුවා 5 කිලෝමීටර 3ක් විතර මිනි පෙට්ටිය අරගෙන ගියා. අර හෙට නගමු කොඩිවලුත් දෙන්න ඒ මදි වෙන. මේ ටික අදුව එක වල කපු එක. වල වල අද 6ක් කපලා තිබ්බ වල 100 වොතින් ඉඳන් ගැවලා දැම්මොත් එහෙම 50යි කියලා අඩි 12ක් කැපුවා. එච්චර දෙයක් කරා මම. ඒ සඳුන වෙනුවේ. ඒකිට මතකද දන්නේ. බලපන් දැන් ඔගිල තේරි අඬා දැත් දැන් කියලා කියා ගන්න දෙයක් නැතුව යන්නේ. 100ගේ මලගෙදෙට තිබුණු දේවල් ආච්චිගේ මලගෙදෙට නැති වුණාම ඕකේ මොනා කරගයිද? ඔව් ඔව් දැන් තමයි අපි දැන් ඉන්නේ මොකද? ඔව් ඔව් දැන් තමයි අපි දැන් ඉන්නේ මොකද? යම්මා